තෙරුවන් සරණයි ගෞරවනීය දේශකයන්න් වහන්සේගෙන් අවසරයි ලන්ඩනයේහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය මගින් සංවිධානය කර සූම් තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යනු ලබන ධර්ම දේශනා දානමය පින්කම් මාලාවේ සෙනසුරාදා දිනයන්හි පවත්වනු ලබන භාවනා කමඨහන් සහිත ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අද දිනෙහිද අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙම දම්සභා මණ්ඩපයට වැඩවදාළ නිකපිටියාරණ්‍ය වාසී පින්වත් ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන නම කියන්න අවසරයි පූජනීය සීලගම ඥානසිරි ස්වාමින් වහන්සේව පළමු කොට ධර්ම ගෞරවයේ පෙරටුව පාද නමස්කාර පූර්වකව සාදු නාද දී පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින මෙම ධර්ම දාන පින්කමේ සදැහැති දායකත්වය ශ්‍රී ලංකාවේ පදිංචි සුවිනීතා ගුණසේකර පින්වත් මහත්මිය විසිනි. ගෞරවනීය ස්වාමින් වහන්ස පින්වත් ඔබ වහන්සේටත් සම්බන්ධව සිටින මේ සීලුම් පින්වතුන්ටත් මෙයින් ජනිත වන්නා වූ සීලුම පුණ්‍ය ශක්තියෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු 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 සාදු. ඕකාසහම් බන්තේ තිසරණේන සද්දින් ආජීවාෂ්ටපක සීලං ධම්මං යාචාමි අනුගං කත්වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය. නමහං වදාමි තං වදේත. අම බන්තේ නමෝතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. සම්පන්තේ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පරුසාාව පිසුනාචාාවේරමනී සික්ඛාපදං සමාදියාමි. පිසුනාවාචාාවේරමනී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචාාවේරමනී සික්ඛාපදං සමාදියාමි. වරුසාවාචාාවේරමනී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපාවේරමනී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපාවේරමනී සික්ඛාපදං සමාදියාමි. ආජීවාවේරමනී සික්ඛාපදං සමාදියාමි. ආජීවාවේරමනී සික්ඛාපදං සමාදියාමි. විචරණේන සද්ධින් ආජීවෂ්ටමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු සාදු. නමෝ තස්ස භගවතු රතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු රතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. පංචමානි භික්ඛවේ චන්ති මීයානි සංසා කතමානි පංච අද්ධානක්ඛමෝ හෝති පදානක්ඛමෝ හෝති අප්පබාධෝ හෝති කායිත පීත සායතං සම්මා පරිණාමං ගච්ඡති. චංකමතෝ පට්ඨිත සමාධින් චිරට්ඨති භෝති. ඉමානකෝ පංචානිසං ඉමානකෝ විඛවේ පංචානිසං සා චංකමීති තී. පුජපද මහසංගරුවනේ අවසරයි සදහැති පින්වත්නි, අද දින අපි භවමනා වාරය සඳහා නවත වුණු වරකට මේ පිරිස ගෙනියන්නට අදහස් කරා. බුද්ධ ශාසනයක ඉතාමත් වටිනා එරයා ඉරියව් පැවැත්මක් තමයි සක්මන කියන්නේ. ඇවිදීම. ඇවිදීම කියන්නේ අපගේ නිවන් දොරටුවක්. නිර්වාණයට යන ගමන් එදිනදා ඇවිදීම අපිට සිදු කරන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට අද දින මේ ඇවිදීම භාවනාවක් වශයෙන් කරන්න කියලා දෙන්නයි අපි සූදානම් වෙන්නේ. මේ වෙනුවෙන් තම තමන්ට හැකියාව ඇත්නම් මීටර් 10ක් කිලෝමීටර් වෙනුවෙන් මීටර් මීටර් 10ක්, ඒ කියන්නේ අඩි 30කට වැඩි දුර. අඩි 30ත් අඩි 90ත් අතර දුර ප්‍රමාණයක් තමයි ඍජු තීරයක් අපි තෝරගන්න සකුණු භාවනාවට. අඩි 30 60 අතර හොඳටම හොඳයි. ඒ කියන්නේ මීටර් 10ක් 15ක් වගේ. ඒ දුර සක්මන තෝරගත්තා. සක්මනේදී කැලි ගැසල තියනවා නම් සියල්ල සුද්ධ පවිත්‍ර කරලා පිළිසිදු සක්මන් සකස් කරගන්නවා. සකස් කරගෙන සක්මනේ භාවනාව ආරම්භ කරන්න. මෙසේ භාවනා කරන කෙනාට මෙන්න මෙහෙම බුද්ධ ඥානවත් දේශනා කරනවා. පංචමානි විග්‍රහය චංගමේ ආනිසංස කතමානි පංචමේ දේ විතර කරන මානෙනි. මේ සක්මනේ ආනිසංස පහක් ගැන දෙන විශේෂ ආනිසංස පහක්. කතමානි පංච කවර පහද මේ ආනිසංස පහ? අධානක්කව හෝති දුර ගමන් විපන් යන්න ඉන්න පුළුවන්කම තියෙනවා ඒ හොඳට සක්මන් කරන කෙනාට. සක්මන් කරන කෙනාට කිලෝමීටර් 3000ක් ඉනක පොඩි දුරක්. එකතන සක්මන් කරන කෙනෙකුට ඒ දුර යනවා දැනෙන්නේ නැතුව ඒ අතට මේ අතට ඒ අතට මේ අතට ඇවිදින්න ගන්නවා. ඊ ඇවිදීම තුළින් දුර ගමන් යන විදිහට කය හැඩ ගැහෙනවා. මොකද ඇවිදලා ඇවිදලා කය ඇවිදීමට සුදුසුයි. එතකොට ඒ සක්මන් භාවනා කරන කෙනාට දුර ගමන් යන්න පුළුවන් කියලා බුදුසසුන විස්තර කරනවා.
පදානක්කව හොති සක්මන් කරන කෙනාගේ හොඳ වීරියක් උසහායක් තියෙනවා අප්පාබාධෝ හොති අල්ප ආබාධ ඒ කියන්නේ ලෙඩ දුක් කරදර බාධක නැහැ සක්මන් කරන කෙනාට අප්පාබාධෝ හොති කායිත පීත සායිත සම්මා පරිණාමං ගච්ඡති අනුභව කොට වදාන දෙයක් හෝ වේවා නිකන් දෙයක් හෝ වේවා ගත්තව ආහාර පාන හොඳින් දිරවන ආහාර දිරවීමේ කෘත්‍ය හොඳින් සිද්ධ වෙනවා ඒ ආහාර පාන ගැනීමෙන් හිමිට කල් වේලාවට ගැනීමත් එක්ක සක්මන කරන විට සක්මනේ හොඳට ආහාර පාන දිරවන ඒ සක්මනේ ආනිසංස හතරවෙනි ආනිසංසය පස්වෙනි ආනිසංසය චංකවතෝ පටිත සමාධි චිරට්ටිතිකෝ හෝති සක්මනේ උපදුනා වූ සමාධිය බොහෝ කාලය පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා මේ විතරක් නෙමෙයි තවත් ආනිසංස බොහෝ සෙයින් තියෙනවා මේ සක්මන් කිරීමෙන් ආනිසංස ඒ විශේෂයෙන්ම කායික නිරෝධකම මානසික නිරෝධකම හොඳින් වැඩෙනවා එතකොට මේ වගේ ආනිසංස බොහෝ සෙයින් තියෙන සක්මන් භාවනාව අද අපි පුහුණු කරවන්නයි බලාපොරොත්තු වෙන්නේ සෑම කෙනාම තම තමන්ට සුදුසු සක්මනක් තෝරා ගන්න තමන් වාසය කරන භූමියේ දැන් සක්මන හිතලා බලන්න අඩි 30කට ආසන්න දුරක් ඒ අඩි 30කට වැඩි වෙනවා නම් චුට්ටක් හරි හොඳයි නොවෙනවා නම් අඩි 30 නැත්නම් 25 20 18 ආවම වශයෙන් අඩි 15ක්වත් ගන්න 15 නම් සක්මනේදී අපිට ටිකක් වෙහෙස කරගතියක් දැනෙනවා නිතරම හැරිලා එතකොට සක්මනේ ඒ පැත්තට හැරිලා යනවා අනිත් පැත්තට හැම යනවා එතකොට සක්මනෙන් දැන් ගහ කඩාගෙන වෙලා හැදුනොත් එහෙම හැදෙන ගහට අපහසුයි නමුත් අර ගහේ ලා දැල්ලා තියෙන හරියට ඒ ගහ ගැලවෙන රසෝ දැන් තන පඳුරු තියෙන්නේ ඒ වගේ ගහක් කඩාගෙන නම් මේ ඉඳලා තිබුණා නම් දන්නේ නැතුව අර පඳුරු වල ආධාරයෙන් යාහනේ ගහන්නේ නෑ ඉස්සරහින් ඒ සක්ම මනුවේ සමාවෙන්න මට චුට්ටක් නිඳ ගියා අද මොකද දවස් ගොඩාක් වෙහෙස වැඩි නිසා දවස් පුරාම දවස් වැඩ ගොඩාක් කරන්න හදන සාකච්ඡාව ගොඩක් කියනවා සක්මනේ කියාගෙන යනකොට සක්මනේ අපි ඒ අඩි 30ක් පමණ සක්මනක් තෝරගෙන සක්මන කිරීම වටිනවා අඩි 30ක සක්මනක් තෝරගන්න නොහැකි වෙනවා නම් අඩි 25ක් 20ක්වත් තෝරගන්න එහෙම නැත්නම් එහෙම සක්මනකට ඉඩකඩක් නැතිව කෙනෙක් වට රවුම් ආකාරයට තෝරගත්තත් වරදක් නැහැ කරන්න දෙයක් නැති නිසා නමුත් වට රවුමේ රවුමටම නෙමෙයි සක්මන් කරන්නේ සී අකුර වගේ ඒ පැත්තට යන්න නැවත හැරිලා ආපහු එන්න ඒ කොණෙන් විතරම හැරිලා දෙපැත්තට යන්න එක අතරම යන්නේ නැතුව මේ විදිහට සක්මන් කරන්න අද බලාපොරොත්තු වෙමු ඒකට සක්මනේ ආනිසංස අපි විස්තර කරන්න දෙදුනා අද්ධානක්කම හෝති දුරගමම් විමඤ්ඤන්නට පුළුවන්කම තියෙනවා සක්මන් කරන කෙනෙක් ගිහි පැවිදි කාටත් දුරගමම් විමඤ්ඤන්නට වෙන්නේ යෙදෙන්න පුළුවන් ඒ දුරගමම් විමඤ්ඤයේ හැකියාව තියෙනවා දැන් අද යුගයේ නම් ඉතින් හැන්දාට යායම් වශයෙන් ගිහිලා සක්මන් කරනවානේ හරිම වටිනවා සක්මනේ ඒ සක්මනට සතිය පිහිටවල සක්මන් කරනවා අද හැබැයි ව්‍යායාම වශයෙන් කරන අය සක්මනේ ඇවිදිනවා ඇවිදින්නේ කනේ සින්දුවක් ගහගෙන එහෙම නැත්නම්
फोन अरगन मैं कॉल करमी सपमान संसार नमुटवे राजकारी बहुल पीरस संध्यावट सपमन कट अनकोट सपमने नियमित दुर्प्रमाण तोरागन ये सपमने සතිපට්ඨාන වැඩෙන ආකාරයෙන් සක්මන් කරනවා නම් කායික මෙන්ම මානසික නිරෝගී භාවය ඇති වෙනවාමයි ඒ වගේම ඒ සක්මනට පුරුදු වුණු කෙනාට හදිස්සි අවස්ථාවකදී ඕන තරම් දුර ගමන යන්නට පුළුවන්කව තියෙනවා වික්ෂුන් වහන්සේ නටනම් විශේෂයෙන්ම සක්මනේ වටිනාකම ප්‍රමාණයි සක්මන හොඳට හොරු වුණු වික්ෂුවට पिंड पाते किसी अगहिंगे पिंड पाते यानपुर तमंट प्रमाण पिंड पाते सरला शक्ति मत कई रोगी मत से नमग अद्धानकमो होती ये दुर्गम विमुवान कथा पदानकमो होती दिवन अट पदान वीर शरीर निरोगी पुष्टिमान रुद्र संसरण निशियात्मक मुन शरीर ऑक्सीजन वहनवा शरीर निरोगी निराउल तमंगे भावनाव निराउल निरोगी तंप समाधि मत नाम प्रधान कमो होती वीर निरोगी पुष्टिमत् एविदिन केनागे सक्मन करण केनागे रुधिर संचरणे होदिन क्रियात्मकाय वे कोलेस्ट्रॉल बेंदिना वागे जाति वेन्ने नेह सक्मन करणवाना एवगेम ब्लड शुगर के राद ओक्कोम रटपुरा लोके पुरा बेहेत पेति गिनेनवा सक्मन करणवाना शरीर अतिरेक सुगर का चीनी का ये चीनी ग्लूकोज पत्कर्मी दहने कर्मी बिना चीट पत्करना चीनी अमार सपमन करने योगी कोलेस्ट्रॉल आदि बाईपास आदि रोग आबाद इन नाम ने सपमन करने के सपमन आने संसमीन සක්මන වෙනුවෙන් නබුරු වෙත්වායි මෙත්තිදින් ඉල්ලා සිටිනවා මෙසේ සක්මනෙන් තමන්ගේ නිරෝගීකම ඇති කරගන්න කොලෙස්ටරෝල් අඩු කරගන්න බ්ලඩ් සුගර් අඩු කරගන්න ඒ වගේම තරබාරුකම අඩු කරගන්න සමහරකට බඩගිඩිය තියෙනවා අර කාරකේ ඉස්සරහට දෙන කැල්ල වගේ යන තැනට වඩා ඉස්සරහෙන් තව දෙන්නේ කොටසේ වඩ ඇයි व्यायाम किरण्यमेंौख्य संपन्न निरोगी मत शरीर व्यायाम सपमनेटिना भावना अरमण यमन योग भावना वाल योग भावना वाल बहुत दिट्टिगत नमो सतिपट्ठाने पशे कायानुपस्सना पशे अभी मनस कुरमी
ඒ යෝග භාවනා කරනවා නම් එහෙම නැත්නම් සක්මන් භාවනා කරනවා නම් මෙලව පරලව දෙකටම එකම අභිවෘද්ධිය ඒ තුනමයි කියන දේ කාරණාව අපි හොඳට මතක තියාගන්නට ඕන සක්මනේ නිරෝධකම ලැබෙන කායික පීත සායතන් සම්මා පරිණාමං ගච්ඡති අනුභව කළාවද නොකළාවද වස්තුන් තමන්ගේ කරට ගන්නට ඕන ඉඳේ බරයි ඒ සක්මන් නොකර එක තැනක ඉන්නකොට කයත් තර වෙලා වර වුණාම අපි හිත පවත්තන්ට අමාරුයි හිත කෙලෙස් බරිත වෙනවා භාවනා කරනකොට සක්මනේදී කය බර අඩු වෙනවා වගේම කෙලස් බර අඩු කරමින් නිරෝගීකම ඇති කරනවා ගන්නා වූ ආහාර පාන ටික හොඳට දිරවනවා ජීර්ණ පද්ධතිය නිරෝගී වෙනවා නිරවුල් වෙනවා හොඳින් ආහාර කෘත්‍ය සිද්ධ වෙනවා අතිරේක පිත කුසෙහි හැදෙන්නේ නැහැ වාතය හැදෙන්නේ නැහැ සෙම ශරීරගත සෙම සියල්ල පහ වෙලා යනවා මේ සක්මන කරනකොට ජීර්ණ පද්ධතිය පිරිසිදු වෙනකොට කයේ හෘදය සංසරණය පිරිසිදු වෙනකොට නිරෝගී ආහාර පාන හොඳින් දිරවනවා නිරවුල් ජීවිතයක් නිරෝගී පුෂ්ටිමත් ජීවිතයක් සම්වර ජීවිතයක් මේ ආකාරයෙන් දුර්ගමන් යන්න පුළුවන්කම ලැබෙනවා වීර්යය වැඩෙනවා නිරෝගීකම උදාපත් වෙනවා ආහාර පාන දිරවලා ඒ අපහසුකම් යනවා ඒ වගේම පස්වෙනි ආනිසංසය චංකවතෝ පට්ඨිත සමාධින් චිරට්ඨිතෝ හෝති සක්මනේ එළඹුණු සමාධිය බොහෝ කාලයක් පවතිනවා ඒ කියන්නේ සක්මන් කරලා භාවනා නොකර හිටියත් එක වෙලාවක් යනකම් හිතේ තැම්පත්කමක් තියෙනවා ඒකට හේතුව සක්මනෙන් අනතුරු සමාධිය කාලයක් පවතිනට හේතුව නම් සක්මනේදී අපේ ඒ කර්මස්ථානයේ සිහි පිහිටවන දෙක වහගෙන නැහැ කන් දෙක වහගෙන නැහැ එහෙන් රූප පේනවා කනින් ශබ්ද ඇහෙනවා නහයට ගඳ සුවඳ දැනෙනවා මේ වගේ අරමුණු තියෙද්දි තමයි සක්මන් කරන්නේ මේ අරමුණු සියල්ල යටපත් කරමින් තමන්ගේ භවනා අරමුණෙහිම සිහි පිහිටාගෙන ඒ දියුණු කරන්නා වූ සමාධිය බොහෝ කාලයක් පවතින හේතු වෙනවා. ඒ වගේම ඊටාම ඉක්මනින් අපිට ඒ උතුම් නිර්වාණ ශාන්තියෙන් සැනසීමටත් උපකාර වෙනවා. දැන් බලන්න මේ පින්නතුන් දන්නවනේ එදා චක්කුපාල මහරහතන් වහන්සේ අවුරුදු 60ක් නිදිවරාගෙන භාවනා කරා. එසේ මතක හැටියට එසේ භාවනා කරලා එතුම් අරිහත්ත්වයට පත් වුණේ මහාසිය මහරහතන් වහන්සේ ලංකාවේ සක්මනෙහිමයි භාවනාවේ නිරුණේ වස් 30ක් වෙනකන් සක්මන් කරා කකුලේ දුහුවිලි පොදක් සෙහෙදුවේ මාර්ගඵල නිවනින් සැනසීලා මිස දෙපාදවල වැඩක් නැහැ කියන එකම අදිෂ්ඨානයෙන් සක්මන් කරා ඒ සක්මනෙහි ආනිසංස වශයෙන් උතුම් අරියත්වයෙන් පිරුණාම පෑවා. ඒ වගේ අපි උත්සාහවන්ත වෙනවා නම් අපිටත් මේ සසර දුකින් අත මිදෙන්නට බොහෝ වටිනා කර්මස්ථාන තමයි මේ සක්මන් භාවනාව. සක්මන උදෙසාම දේශනා කරන කර්මස්ථානයක් නැහැ ත්‍රිපිටකයේ. සක්මන් භාවනාව කියන්නේ භාවනාව ඉරියව්වක් පමණයි. ඒ ඉරියව්ව තුළ හිත තමන්ට කැමති ආකාරයක හසුරවන්නට පුළුවන් ඉරියාපත සම්පජඤ්ඤය ගන්න පුළුවන් හිරව පැවැත්ම පිළිබඳව එහෙම නැත්නම්
සම 40 කර්මස්ථාන බුද්ධ ඥානසති ආදී සමත භාවනාව ඕනම එකක් සක්මනේ දිනු කරන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි විපස්සනා නාම රූප පටිච්ච සම්පාද මේවා සක්මනේ දිනු කරන්නට පුළුවන්. මේ විතරක් නෙමෙයි පින්නද සමත භාවනාව හොඳින් වශීභූත ප්‍රාර්ථවීමෙන් අවිඥා දිනු කරන්න පුළුවන් සක්මනේ දිබ්බ චක්කෝ පුබ්බේ නිවාසාන ආදී ඒ උදාර ගැඹුරු ඥාන සක්මනේ දිනු කර ගන්නට පුළුවන් චිත වශීභූත කිරීමෙන්. එතකොට මේ වගේ ආනිසස ගොඩයි සක්මනේ බොහෝ කාලයක් සමාධිය පවතිනවා. ඒ උතුම් සමාධියේ අමා මහ නිවන තෙක්ම දිනු වේවායි අදිෂ්ඨාන කරගෙන සක්මන් කරන්නට හැකි සෑම දෙනාම සක්මන් මළුවට යමු. සක්මනකට ඉඩ කඩක් නැතිම පිටස පමණක් භාවනා පරියන්තිය භාවනා ආසනයේ භාවනා සිදු කරමු. සක්මන පේමන්ට් එකේ හරයි පාරයි අයිනි හෝ නැත්තම් මෙදුලේ කොතන හරි තමන්ට තියෙන ඉඩ කඩ අනුව තම භාවනාව තෝරාගෙන සක්මන් භාවනාව ආරම්භ කරමු. පුරප්‍රත්‍ය සිද්ධ කරලා තමන්ගේ භාවනාව පටන් ගන්න. විශේෂයෙන්ම කායනුපස්සනාවක් ඉරියාපත සම්පජඤ්ඤයක් අපි සක්මනේ පවත්වමු. මුලින්ම වම දකුණ තමන්ට ටිකක් පපුවට දැනෙන්න හති වැටෙන ආකාරයට වේගෙන් යනවා. යන අතරේදී වම දකුණ සිහියෙන්මයි වම සිහියෙන්මයි දකුණ පියවර ඔසවන තබන වාර හොඳ සිහි කල්පනාවෙන් යුක්තව යා යුතුයි. එසේ යෑමෙන් තමයි නියමාර්ථයේ ගෙන දෙන්නේ. මේ වගේ සක්මනේ වම දකුණ අවම වශයෙන් විනාඩි 20ක්වත් කරන්න පුළුවන් නම් යමෙකුට ඉතාමත් වටිනවා. 20ක් වෙයි නම් 15ක් අද දවසේ නම් 15කුත් අපාදු නම් විනාඩි 10ක් වරදක් නැහැ. ඉතින් කරන්න දෙයක් නැතුව වම දකුණ දෙවනි අදියර මීට වඩා උසස් සතියක් පිටවන්න වටිනවා. ඔසවනවා තබනවා මුලින් වම් කකුලයි දකුණු කකුලයි පමණයි සිහියට නැගුවේ. දැන් එසවීමත් සිහියට නගනවා, තැබීමත් සිහියට නගනවා. පාරේ ගියත් ඔසවනවා තබනවා. හරියෙසි පහසුයි. තමන් ගමන් ඉඳා වුණත් නැහැ, පහසෙම ගමන කියන්න පුළුවන්. මේ වගේ සක්මනේ ඔසවනවා තබනවා දෙවෙනි අධීරයත් විනාඩි 20ක් පුහුණු කරන්න. දෙවෙනි අධීර විනාඩි 20ක පුහුණුවෙන් අනතුරුව තුන්වෙනි අධීරයට අපි යනවා. තුන්වෙනි අධීර ඔසවනවා ගෙනියනවා තබනවා. ඔසවනවා ගෙන එනවා තබනවා. තමන්ට ගැළපෙන විදිහට අවස්ථාව යොදවා ගන්න. පොළවෙන් එසවීම දකිනවා, ගෙන යාම දකිනවා, තැබීම දකිනවා. මේ පැත්තෙන් බිම පය ගහන විට අනිත් පැත්තෙන් පය ඔසවනවා. ඒ සිද්ධාන්තයන් දකිමින් ඒ දෙකම පිළිබඳව සිහිය පිහිටවමින් වම දකුණ ඔසවනවා තබනවා අවසාන වශයෙන් ඔසවනවා ගෙනියනවා තබනවා මේ තුන්වෙනි අවස්ථාව දක්වාත් අපේ භාවනාව සක්මනේ සිදු කරමින් කාලයේ උපරිම කය පිළිබඳව සිහිය හසුරවන්න අදිෂ්ඨාන තබා ගනිමින් දැන් පූර්වක්‍රත්‍ය සිද්ධ කරලා තම තමන්ගේ සක්මන් තෝරා ගන්නට යෙදුනාව සක්මන් මළුවන්නේ සක්මන් භාවනාව ආරම්භ කරමු. දැන් ගෙදර ඔය ටිකක් ආවරණ පරිසරයට ඇඳුම් ටික දාලා ඉදිරි පිට ඔය පේමන්ට් එකේ කොරිඩෝ එකේ සක්මන් කරාට වරදක් නැහැ. එහෙම ඒ ඔය දැන් ගෙවල් වල උඩ තට්ටු නිවාසවල ඉන්න පිරිස පොඩි කොරිඩෝ කෑම්ලි කියලා තියෙන ඇඳුම් රාක්ක තියෙන්නේ ඇඳුම් වේලෙන මේවා කරලා තියලා සක්මන් තෝරා ගන්න. එතන ඉඳලා අපි කොමන සක්මන් කරන්න ඔසවනවා තබනවා ගෙනියනවා තබනවා
මියාකාරයෙන් අද භාවනාවේ දිගට අපි සක්මන් භාවනාව දැන් සූදානම් වෙමු සක්මන් භාවනාවේදී සක්මන් කරමින් පූර්වක්‍ෘත්‍ය සිද්ධ කරමු පූර්වක්‍ෘත්‍ය සක්මනේ සිදු කරමින් අනතුරුව තමන්ගේ භාවනා කමටහන සිත යොමු කරමු ඒ වම දකුණ මනසිකාර කරන හැකි කෙනෙක් වුණොත් බුදු ගුණ භාවනාව මෛත්‍රී භාවනාව ඒ වගේම අනෙකුත් ආනාපාන සති ආදී ඕනෑම කර්මස්ථානයක් පුරුදු පුහුණු වෙන්නට හැකියාව තියෙනවා හොඳයි තමන්ට ගැළපෙන ආකාරයෙන් දැන් භාවනාව දියුණු කරන්න අදිස්ථාන තබා ගනිමු සක්මන නොහැකිම කෙනෙක් වුණත් පරයන්ති භාවනා කරන්න හොඳයි සාධුනාදයක් පවත්වමින් පූර්වක උද්දේශ සිද්ධ කරමු साधो 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमामि बुद्धं गुणसागरं तं सत्ता सदावन्तु सुखी अवेरा कायो जिगुञ्जो सकलो दुगन्धो गच्छन्ति सम्बे नमामि धम्मं सुगतेन देशितं सत्ता सदा हन्तु सुखी अवेरा कायो जिगुञ्जो सकलो दुगन्धो चन्ति सब्बे मरणं अहंचे नमामि संघं मुनिराजसावकं सत्ता सदा हन्तु सुखी अवेरा कायो जिगुञ्जो सकलो दुगन्धो गच्छन्ति सम्बे मरणं अहंचे पियो च गारो भावनीयो वत्ता च वचनक्खमो गम्भीरं च कथं कत्ता नो चट्ठाने नियोजयेति साधो साधो साधो
साधु 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 माँ के मन भावना कालय तुलदी तब तुनाओ नाम रूप धर्मयो चित्तकुंचनयकुं पासाम ऐतिव नैतिव गिये बेविन अनित्ययोये ඇතිවීම් නැතිවීම් දෙකින් පෙළුණු බැවින් දුක්ඛයෝය 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 අනිත්‍යෝ දුක්ඛෝ නාම රූප ධර්මයෝ ඒකාන්තයෙන්ම අනාත්මයෝය 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 මාගේ මෙම භාවනාමය කුසලය ඒකාන්තයෙන් සියලු සංස්කාර ධර්මයන්නේ තිලක්ෂණ අවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා සාධු 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 හොඳයි අද දිනත් මේ සෑම දිනායක රාශීව තමන් ලබාගත්තා උත්තරීතර මනුෂ්‍යාත්මී තමන් නිසි පර නිදා ගැනීමේ එකම අධිෂ්ඨානයෙන් තමන්ගේ භවනා කර්මස්ථාන නව කර්මස්ථානය අලුතෙන් පුහුණු වන සක්මන් භාවනා එසේ සක්මන් භාවනා දියුණු කර ගැනීමෙන් අප්‍රමාණ කුසල් උපාදනය කරමින් එයතු චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට කටයුතු කරගන්නට යෙදුණා. මෙසේ මේ ලබාගත් දුර්ලභාත්මේ අප්‍රමාණ ධර්මයේ හැසිරීම අප විසින් සිදු කර යුතුමයි. මේ සංසාරයේ අනන්ත අප්‍රමාණ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ සසරේ සැරිසරු අපි සතර සාධකේ සැරිසරලා තින්නේ අත අපි මේ සසර දුකෙන් නැත මිදෙන්නට වග බලාගත්තේ නැතොත් කාටයුතු සිදු නොකළවොත් නැවත මතුමත්තේ කවදානම් මේ සතර දුකෙන් අත මිදෙන්නද බුද්ධෝත්පාදයක් මොන තරම්නම් දුර්ලභව ලබාගනීද මේ ලබාගත් තුන් ආත්ම භාවයේ යතු අමා මානවින් සැනසීම පිණිසම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම සංස්කාරයන්ගේ යථාර්ථය පිණිසම එකම අධිෂ්ඨානයෙන් වීර්ය කරමින් ඉදිරි අනාගතයේ මේ සතිය පුරාවට තමන්ගේ ඒ සක්මන් භාවනා පරයන්ක භාවනා සිදු කරන්නට අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබා ගනිමු. මෙසේ අද දිනත් උත්තරීතර ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරන්නට යෙදුනේ විශේෂයෙන්ම සුවිනීතා ගුණසේකර මහත්
මේ විසින් මෙතුමගේ යම්ම දිනේ සිහිපත් කරමින් ආශිර්වාද පමුණුවනවා විශේෂයෙන්ම අපිටත් මෙදුක් නිරෝගී චිර ජීවනයේ වේවා ආශිර්වාද පමුණුවමින් ධර්ම දානය සිදු කරන්නේ විශේෂ සිහිපත් කිරීම තියෙනවා පින්වත් මඩිහේ පඤ්ඤාසිහ මහානායක මහෝත්තමයන් වහන්සේ නාවනී අරිය ධම්ම මහිපාණන් වහන්සේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක මහිපාණන් වහන්සේ ධර්ණාගම කුසල ධම්ම මහිපාණන් වහන්සේ සම්මා වහන්සේට සම්මා සම්බුද්ධත්වයේ පිණසෝසේ අවබෝධයේ පිණසම මේ උදාර පුණ්‍ය සම්භාරයෙන් හේතු වාසනා වේවායි සිහිපත් කරනවා. ඒ අතරට අපිත් අපගේ මෙවුතුම් ශාසන භූමිය පෙන්වා දෙමින් මේ පැවිදි ප්‍රෝජ්ජා උපසම්පදා ලබා දෙමින් පවත්වී අදාළේ අපගේ ගුරු දේවෝත්තම කඩුවැද්දුවේ ජිනවංශ මහිපාණන් වහන්සේටත් මාතර ඥානාශ්‍රාම මහිපාණන් වහන්සේටත් එතුම් ලෝතර සම්මා සම්බුද්ධත්වයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවායි පින් අනුමෝදන් කරමු. එමෙන්ම අද දින එසේ ප්‍රාර්ථනා කරමින් සුමිනීතා මහත්මිය 84 වෙනි ජන්මදිනයේ සිහිපත් කරමින් මෙම බණ භාවනා වැඩසටහන් වෙනුවෙන් සහ සම්බන්ධ වුණා වූ සියලු දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනයේ දීර්ඝායු ප්‍රාර්ථනා. අපි සෑම දිනාම මෙසේ සිදු කර ගන්නට යුතුනා වූ අපරිමිත පුණ්‍ය සම්භාරයන්ගේ සත්‍යානුභව බලයෙන් පින්වත් සුවිනීතා මෞතුමියට වර්ෂ 84 104 ගිනුත් එහාට කිසිදු අපහසුවක් බාධකයක් නැතුව නිදුක් නිරෝගීව ඉතාමත් සතුටෙන් සැහැල්ලුවෙන් මේ ධර්ම මාර්ගයේ පරිපූර්ණත්වයට පත් කරගන්නට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ආරක්ෂාව දාපත් වේවායි මෙච්චිතින් අපි ආශිර්වාද පමුණුවමු. එතුමියගේ ඒසියලු යහපත් ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. අතීත අකුසල විපාක වයසන්තාස තැති ගැනීම නවග්‍රහ දෝෂ අස්වහා දෝෂ කටවහා දෝෂ අනවින කොඩි විනවස විචා විවාද තුරු විපත් ආදී යමක් වේනම් සියල්ල හිරදුපා දුරක් අල්ලපතක දියත්තක් මෙන් දුරින් දුරී භවත වේවා වේතු විද්ධාන්සන වේවායි මෙත්තෙන් අපි ආශිර්වාද පමුණුවමු. අද ඔබ ඔබ සෑම දෙනාටම භාවනාව දිනු කර ගැනීමට අවස්ථාව උදාපත් කරමින් සංවිධාන කරන්නට යෙදුනා වූ සම්බෝධි යුකේ සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ සංවිධායක කමිටුවේ පින්නත් අත්නායක මහත්මයා ඇතුළු මේ සෑම දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය සතුට ශාන්තිය සර්ව ප්‍රකාරයෙන් උදාපත් වෙමින් ඉතාමත් පහසුවෙන් ඉතාමත් එක්වෙන එතුම් අමාමහ නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය සම්භාරයන් ඒකාන්ත හේතු වාසනා වේවා. ඔබ අප සෑම දෙනාම නමෙන් මේ පරලොව ගියා වූ ඒ සියලුම දේවෝපිය ඥාති බන්ධ මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී චිර ජීවනය සතුට ශාන්තිය පිණිස ඒකාන්ත හේතු වාසනා වේවා. නමින් ජීවත් වන්නා වූ දේවෝපිය ඥාති බන්ධ මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී චිර ජීවනයේ සතුට ශාන්තිය එතුම් අමා මහ නිවර පිණිස වේවා. ආත්මාරක්ෂිත දේවතා මණ්ඩල සතර පාලක ලෝකපාලක සියලු දෙවියන්ටත් එතුම් අමා මහ නිවර සැනසීම පිණිස වෙපින් ඒකාන්ත හේතු වාසනා වේවායි මෙත්තින් අපි පින්පත් අනුමෝදන් කරමු. එසේ පින් අනුමෝදන් කරමින් ඉතාමත් ඉක්මනින් මේ සසර දුකෙන් අත මිදෙන්න වේවා අදිස්ථාන ප්‍රාර්ථනා සමාගෙන
प्रार्थना सर्व प्रकार इष्ट सिद्ध वेवा सुपतेवा साधु 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 ඔබ වහන්සේට අප්‍රමාණ පින් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිවනින් නිවේසනසීම පිණිසම මේ සියලුම පින් ඔබ වහන්සේට හේතු වාසනා කුසල පාරමිතාවක්ම වේවා සාදු 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 ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා අප දැන් ශාමලි මහත්මිය වෙත යොමු වෙනවා තිරුවන් සරණයි සියලු දෙනා වෙනුවෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාවට අවසරයි වහන්සේගෙන් අද දිනත් සුපුරුදු පරිදි අප කෙරෙහි විමහත් අනුකම්පාවෙන් මෛත්‍රියෙන් වහන්සේ අපිට සක්මන් භාවනාව කියන භාවනා දේශනා කරමින් ධර්මය ඒ වගේම භාවනාවේ අපව යෙදවමින් අපද භාවනාව කිරීමෙන් රැස් කරගත් අනන්ත ජනිත වූ අනන්ත කුසලානිසංස බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා උතුම් චතුරාරි සත්‍ය ධර්මයන් සුවසේ අවබෝධ වේවා ඒ ලෙසම ඔබ වහන්සේගේ ගුරුපාදයන්න් වහන්සේලාටද පින්වත් අසනීපෙන් පාසු වෙන පින්වත් දෙමාපියන්ටද ඒ ඔබ වහන්සේගේ නිකපිටි ආරණ්‍ය සිනාසනේ ස්වාමීන් වහන්සේලාටද සම්බෝධි භාවනා මල්ලියස්සන්නේ සිම්පින ස්වාමීන් වහන්සේලා ඇතුළු සීල මහා සංඝ රත්නයටත් භාවනාවට සහභාගී වූ සීල දෙනාටත් ඒ පවුලේ සීල දෙනාටත් විශේෂයෙන්ම සුවිනීතා ගුණසේකර මහත්මියට ලැබුවා වූ ජන්ම දිනය ඉතා සාර්ථක ජීවිතයක් ගත කිරීමට නිදුක් නිරෝගී බව හැම දිනාටම ලැබී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේ වහ වහ අවබෝධ වීම පිණිස මේ සියලු කුසල් හේතු වාසනා වේවා සාදු 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 වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්සේ උකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මහියන් දාතබ්බං අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමි බන්තේ අමාමි කමතබ්බං සාදු ඕකාස කමාමි බන්තේ ද්වියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු සාදු ප්‍රමාණ පින් සිද්ධ වේවා සුභනාස ුද්ධානුභාවේන සදා සුද්ධී භවන්තුති अभिवादन चेनिस निच्चं वद्धापचायन चत्तारो धम्मा वर्धन्ति आयुर्वन्नो सुखं वनं आयुरारोग्य संपत्ति सग्ग संपत्तिमेव च अथो निम्बान संपत्ति मिनाते समिच्छतु सुपत्तेव निवन्दति